මේ ළඟට අපි යන්නේ තවත් අලුත් කොටසක් සාකච්ඡා කරන්න. දැන් අපි මේ දක්වා කොටස ගත්තාන් පස්සේ මූලික චලිත සමීකරණ පිළිබඳ අධ්‍යයනය කළා. චලිත සමීකරණ පාවිච්චි කරලා ගණන් හදන හැටි කතා කරා. එතනින් පස්සේ අපි කතා කරා මොනවද ප්‍රස්ථාර වර්ග. ප්‍රස්ථාර චලිත කාල ප්‍රස්ථාර වලට කලින් ප්‍රස්ථාර කියන්නේ මොකද්ද? එතනදී අපි කිව්වා අනුක්‍රමණීය ප්‍රස්ථාර වර්ග මූලික ආකාර දෙකක් තියෙනවා. සරල රේඛීය ප්‍රස්ථාර සහ වක්‍ර ප්‍රස්ථාර කියලා. සරල රේඛීය ප්‍රස්ථාරයේ තියෙන ගුණාංගය තමයි සෑමතරම අනුක්‍රමණය නියතයි කියන එක. වක්‍ර ප්‍රස්ථාරයේ තියෙන ස්වභාවය තමයි අනුක්‍රමණය තැනින් තැනට වෙනස් වෙනවා. ඒත් අනුක්‍රමණය වෙනස් වීම අනුව මූලික වක්‍ර ප්‍රස්ථාර හතරක් අපි සාකච්ඡා කරා. එතකොට මෙන්න මේ සාකච්ඡා කරපු කරුණු සරල රේඛීය ප්‍රස්ථාරවලදී මෙන්ම ඉදිරි භෞතික විද්‍යාවේදී විවිධ වූ කාරණාවලදී අපි මෙව ප්‍රොජෙනිට ගන්නවා. ඒක නිසා මේ සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන එක ඉතාම වැදගත්. හරි. මේලඟට අපි යන මාතෘකාව තමයි චලිත ප්‍රස්ථාර. හරි. එතකොට ළමයි ඔයගොල්ලන්ට මේ චලිත ප්‍රස්ථාර කියන එක ගත්තහම පස්සේ මූලික චලිත ප්‍රස්ථාර තුනක් පුතාලට ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර, අනිත් එක තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර, අනිත් එක තමයි ත්වරණ කාල ප්‍රස්ථාර. ST ප්‍රස්ථාර, VT ප්‍රස්ථාර සහ AT ප්‍රස්ථාර. මේක ප්‍රස්ථාරයක් දුන්නාම ඊට අනුරූපව අනිත් එක්කෙනා, ඒ කියන්නේ එක්කෙනෙක් දුන්නාම අනිත් දෙන්නම අඳින්න පුතාලට දැනුමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. ඒක කටපාඩම් කරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතාම හොඳ අවබෝධයක් සහිතව කළ යුතු දේවල්. හරි. දැන් මුලින්ම මම කතා කරනවා පළවෙනි මාතෘකාව විස්ථාපනීය විස්ථාපන කාල ප්‍රස්ථාර. මෙන්න මෙහෙම කියනවා. විස්ථාපනයේ කාලයත් සමග වෙනස් වන ආකාරය දක්වන ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාර ලෙස හඳුන්වයි. මේවා මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිවි. විස්ථාපනයේ ඒකාකාර වෙනස් වන ප්‍රස්ථාර කියලා අපි පළවෙනි ආකාරය කියනවා. ඊළඟ එක කියන්නේ විස්ථාපනයේ ඒකාකාර වෙනස් වන ප්‍රස්ථාර. හරි. අනිත් එක තමයි විස්ථාපනයේ ඒකාකාර වෙනස් නොවන ප්‍රස්ථාර. හරි. දැන් බලමු විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන මූලික අදහසක් අපි ගමු. මේ බලන්න. දැන් මම මේකට කියනවා ST ST ප්‍රස්ථාර කියලා. එතකොට දැන් විස්ථාපනය කියන එක අපි කතා කරන්නේ විස්ථාපනය කියන්නේ පුතේ දෛශික රාශියක්. හරි. ඒකට විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. සලකන ලද ලක්ෂ්‍යයක නම් එක දිශාවට තියෙන දෛශික දිශාවක තියෙන දේවල් දනනම් ඊට විරුද්ධ දිශාවක තියෙන දේවල් අපි කියවමනවා කියලාද රින කියලා. දැන් උදාහරණයක් විදිහට අපි බලමු මම කියවන මූලික ආකාර දෙකක් තියෙනවා කියලා. බලමු මූලික ආකාර දෙක මොකක්ද? එකක් තමයි විස්ථාපනයේ ඒකාකාර වෙනස් වෙන ඒවා. හරි. මූලික ආකාර කිහිපයකට මම මෙතනදී සාකච්ඡා කරන්නම්. බලන්න විස්ථාපන කාල ප්‍රස්ථාරකම් පළවෙනි දේ තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරක අනුක්‍රමණය මොකක්ද ලැබෙන්නේ කියන කාරණය. හරි. මෙන්න මේ විදිහට කාලය සහ විස්ථාපනය මේක මීටර් මේක තප්පර වලින් ගමු. එතකොට මම පළවෙනිම ඔයාලට අදහසක් දෙන්න යන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන රාශිය මොකද්ද ලැබෙන භෞතික මිනුම කියලා. හරි. මෙන්න මේ වගේ අවස්ථාවක් අපි ගමු. එතකොට දැන් මෙන්න මේ ප්‍රස්ථාරය ගත්තහම මේකේ අපි කිව්වා මෙන්න මේ විදිහට මෙයාගේ අනුක්‍රමණය මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපිට හොයන්න පුළුවන්. එහෙනම් මේක y ඛණ්ඩාංක වෙනස එහෙම නැත්නම් ඩෙල්ටා s කියලා කියනවා. මේක x ඛණ්ඩාංක වෙනස ඩෙල්ටා t. හරි. මේ කෝණය තීටා කියලා ගමු. එතන පුතාලා හොඳ ආකාරම දන්නවා මේක අනුක්‍රමණය m කියන එකේලා සමානයි කාටද tan තීටාට. එහෙනම් අනුක්‍රමණය සමානයි tan තීටා කියලා කියන්නේ ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t. පුතේ කුඩා විස්ථාපනයක් බෙදීම කුඩා කාලයක්. ඒ කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ සීඝ්‍රතාවයක්. පුතාලා දන්නවා විස්ථාපනයේ වෙනස් වීමේ සීඝ්‍රතාවය මගින් ලබා දෙන්නේ මොකක්ද? ප්‍රවේගය. අන්න එහෙනම් අනුක්‍රමණයේ m කියන එක කිනා සමාන වෙනවා කාටද? ප්‍රවේගය. එහෙම නැත්නම් v. හරි. ඒ කියන මොකද්ද? ප්‍රවේගය, velocity. හරි. අන්න මූලික අදහසක් අපි ගන්න හැකියාව තියෙනවා. ලියන්න මෙහෙම. පළවෙනි ලියන්න මූලික ආකාර දෙක කියවනේ. ලියන්න මෙහෙම. පළමුව තේරුම් ගත යුතු වන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ලබා දෙන භෞතික රාශිය පිළිබඳවයි. අනුක්‍රමණය මගින් ලබා දෙන භෞතික රාශිය පිළිබඳවයි කියලා ලස්සන්ට පාඩපෑන් පාවිච්චි කළ මේක ඇඳ ගන්න පුතාලා. හරි. දැන් එතකොට මෙන්න මේ විස්ථාපන කාල ප්‍රස්ථාරවල වෙන්න පුළුවන් මූලික ආකාර ටිකක් අපි පොඩ්ඩක් තේරුම් ගමු. හරි. දැන් එතකොට සිම්පල් ඒ අවස්ථාව මම මෙතන අඳින්නම් මෙන්න මේ වගේ. හරි. දැන් මෙතනදී අපි කිව්වා විස්ථාපනය සහ කාලයේ මූලික ආකාරයක් මේක. මෙයාගේ ස්වභාවය අපි ගත්තොත් එහෙම විස්ථාපනයේ ඒකාකාර වැඩි වෙනවා. ඒතර මෙයාගේ අනුක්‍රමණය පුතේ නියතයක්.
මොකද්ද අනුක්‍රමණීය නියතය. එහෙනම් අනුක්‍රමණීය නියතයක් කියලා කියන්නේ ප්‍රවේගී නියතයක්. එහෙනම් මෙන්න මෙන්න මේ විස්ථාපන කාල ප්‍රස්තාවයේ නිරූපණය වෙන්නේ නියත ප්‍රවේගයකින් චලිත වෙන වස්තුවක්. මොන වස්තුවක්ද? නියත ප්‍රවේගයකින් චලිත වෙන වස්තුවක්. හරි? මම මෙතන ලියන්න. මොකද්ද? නියත ප්‍රවේගය. කල නියත ප්‍රවේගයක් තමයි මේ අවස්ථාවේ නිරූපණය වෙන්නේ. හරි. ඊට පස්සේ B අවස්ථාව. හරි. B අවස්ථාව ගත්තොත් එහෙම B අවස්ථාව මෙන්න මේ හරි. එතකොට B අවස්ථාව ගත්තාම විස්ථාපනයේ කාලයත් එක්ක ළමයි මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට වෙනස් වෙනවා කියලා කියන්නේ විස්ථාපනයේ කාලයත් එක්ක මොකද වෙන්නේ? එන්නේ අඩු වෙනවා. හරි. එහෙනම් ප්‍රවේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. මේකත් නියත ප්‍රවේගයක් තමයි. හැබැයි මේ ප්‍රවේගය ධන. හරි. මේක ප්‍රවේගය ඍණ. එතකොට මේකත් අපිට කියන්න පුළුවන් නියත ප්‍රවේගය. හැබැයි මොකද ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් x අක්ෂය ධන දිශාවත් එක්ක මහා කෝණයක් හදනවා නම් ප්‍රවේගය ඍණ. x අක්ෂය ධන දිශාවත් එක්ක සුළු කෝණයක් හදනවා නම් ප්‍රවේගය ධන. එහෙනම් c අවස්ථාවකදී මෙන්න මේ වගේ අවස්ථාව. ඒ කියන්නේ පුතාට මම මේ සියල්ල ලස්සනට පැහැදිලි කරන්න කාලයේ මේ විදිහට ගත්තා විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකට කියනවා මොකක් කියලාද? නිශ්චල. හරි. නිශ්චල. එහෙනම් පුතාලට හැකියාව තියෙනවනම් මම මෙන්න මේ කතා කරපු නියත ප්‍රවේගයෙන් චලිතන අවස්ථාව සහ නිශ්චලව තියෙන අවස්ථාව සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇති. පැහැදිලි? ඇයි තාම මම ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි මේ බලන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මම කිව්වා කවු ලැබෙනවා කියලාද? ප්‍රවේගය ලැබෙනවා කියලා. එහෙනම් මෙතනදී අපි තේරුම් ගත්තා කාලයත් එක්ක ප්‍රවේගය නියතා ගියා. හරි, දනා ගියා. එහෙනම් අන්න මම මෙයාට ඉස්සරහින් අඳිනවා ළමයි. මෙන්න මේ විදිහට කාලයත් එක්ක ප්‍රවේගය. හරි, මේ විදිහට ප්‍රවේගය අඳිනවා. එහෙනම් අන්න නියත ප්‍රවේගයක් තමයි තියෙන්නේ. ඊළඟට මේ අවස්ථාව ගත්තහම පස්සේ ප්‍රවේගය මේක පුතේ ms වෙන එක මේක තත්පර. ඊළඟට මේ විදිහට ගත්තා මේක ප්‍රවේගය ඍණා ගියා වෙන ඍණ මේ විදිහට කාලය තප්පර ප්‍රවේගය ms ඍණ 1 ඊළඟට නිශ්චලතාවයෙන් කියලා ඉන්නවා කියලා කෙනෙකුට ප්‍රවේගයක් නැහැ v ගත්තොත් අන්න බිංදු අක්ෂය මතම තමයි ඉන්නේ t එහෙනම් ප්‍රවේගය බිංදු පැහැදිලි හරි එහෙනම්තර ওই විදිහ තමයි අපිට මූලික අදහසක් ගන්න පුළුවන් නියත ප්‍රවේගයෙන් චලිත වෙන අවස්ථාවන් සම්බන්ධ හරි මුලින්ම ඔයගොල්ලෝ මේක ලියවනේ. හරි, ඊට පස්සේ ලියන්න මෙහෙම. එහෙම ලියන්න. ස්පේස් අවශ්‍ය තරම් තියෙනවා. ලියන්න මෙහෙම. ඒකාකාර විස්ථාපනය ඒකාකාර වෙනස් වෙන මූලික අවස්ථා විස්ථාපනය ඒකාකාර වෙනස් වෙන මූලික අවස්ථා. සලකා බලමු. කියලා. ලස්සනට පාඩ පෑන් පාවිච්චි කරලා මේ ටික පුතේ පහලට ඇඳගන්න. ඉතාලම හොඳින් තේරුම් අරගෙන මේ වැඳගන්න. මොකද මේම තේරුම් ගන්නවද නැද්ද කියන එක මත තමයි ඉස්සරහා සියලුම කරුපුතලගේ හඳා පවතින්නේ. හරි. ඊට පස්සේ මාතෘකාවක් ලියන්න විස්ථාපනය ඒකාකාරව වෙනස් නොවන අවස්ථා. හරි, මොකද්ද මාතෘකාවක් ලියන්න පටව? විස්ථාපනය ඒකාකාරව වෙනස් නොවන අවස්ථා. හරි හරි, දැන් බලන්න මෙන්න මේ කාරණාව අපි තාම වැදගත් වෙනවා. හරි, විස්ථාපනය ඒකාකාරව වෙනස් නොවන අවස්ථා. හරි, ඒකේ මූලික ආකාර කිහිපයක් මම පුතාලට කතා කරන්න. හරි, මෙන්න මේක පළවෙනි ආකාරය විස්ථාපනයේ ඒකාකාරව. දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ විස්ථාපනයේ ඒකාකාර වෙනස් වෙන අවස්ථා. දැන් මේ විස්ථාපනයේ ඒකාකාර ලෙස නෙමෙයි වෙනස් වෙන්නේ. හරි, මේ විදිහට ගත්තොත් එහෙම මෙන්න. මෙන්න මේ ආකාරයට. පළවෙනි ආකාරයේ මෙහෙම. හරි, ඔය විදිහට අඳින්න පුළුවන්. ඊළඟ ආකාරය තමයි විස්ථාපනය මේ විදිහට වෙනස් වෙන. ඊළඟ ආකාරය තමයි විස්ථාපනය මේ විදිහට වෙනස් වෙනවා.
හරි මෙන්න මූලික ආකාර ටික අරදී තමයි ඔයගලන්ට ප්‍රශ්නේ එන්නේ හරි අවසාන ආකාරය හරි අවසාන ආකාරය මේ විදිහට කාලය විස්ථාපනය මොකක්ද වෙන්නේ මෙන්න මේ ආකාරය එතකොට දැන් මෙන්න මූලික විස්ථාපන කාල ප්‍රස්ථාන හතරක් එකෙන් දැන් ඉස්සලා කතා කරපු ඒවා විස්ථාපනයේ ඒකාකාරව තමයි වෙනස් වෙන්නේ දැන් මේ ප්‍රස්ථානවල විස්ථාපන ඒකාකාර වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ හරි අන්න එහෙනම් මේ අපි කතා කරන්නේ විස්ථාපන ඒකාකාර වෙනස් නොවන අවස්ථාවන් සම්බන්ධව. ඉතින් අපි බලමු මේ මම කිව්ව විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් කව ලබා ගන්න පුළුවන් කියලාද ප්‍රවේගය ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් අපිට හැකියාව තියෙන්න ඕන මෙන්න මේ අවස්ථාවන් මෙන්න මේ එක එක විස්ථාපන කාල ප්‍රස්ථාර වලට ප්‍රවේගයේ කාලයත් වෙනස් වෙන හැටි අඳින්න. හරි මම අඳින්න යන්නේ ඒක. හරි දැන් මෙන්න මේ විදිහට බලමු මේ තියෙන්නේ පළවෙනි එක. එතකොට දැන් බලන්න ප්‍රවේගය එමෙස්රින එක කාලය තපර දැන් ආරම්භයේදී අනුක්‍රමණයේ බිඳුවයි කියලා අපි හිතමු අනුක්‍රමණයේ බිඳුවයි අනුක්‍රමණය මේ අවස්ථාවේ ධන මේ අවස්ථාවේ ධන හැබැයි අනුක්‍රමණයේ ධන මොකක් වෙලාද වැඩි වෙලා දැන් එතකොට මම අර කලින් කිව්ව විදිහට මේ ඕ ලෙවල් වල වගේ මේක කණ්ඩායම්ක දිහා බලලා අනුක්‍රමණ ගන්න අපි යන්නේ නැහැ හරි එහෙම හරියන්නේ නැහැ ඒක ලැජ්ජයි අපි දැන් උසස් පෙළ එතකොට එහෙනම් මේකේ අනුක්‍රමණයේ දිහා බලුව අනුක්‍රමණයේ x අක්ෂය ධන දිශාවත් එක්ක හදන්නේ මහා කෝණයද සුළු කෝණයද සුළු කෝණයක් නම් අනුක්‍රමණයේ ධන. ඒ සුළු කෝණේ එන්නේ නැ වැඩි වෙනවා නම් අනුක්‍රමණයේ ධන මොකක් වෙනවද? වැඩි වෙනවා. පැහැදිලි? අන්න එහෙනම් මේ තියෙන අනුක්‍රමණයේ ධනව වැඩි වෙන අවස්ථාවක්. පැහැදිලි? අන්න එහෙනම් අනුක්‍රමණයේ බිඳුවෙන් පටන් ගන්නවා බිඳුවෙන් පටන් ගත් මේ මූල ලක්ෂ්‍ය කතාවක් නිසා නෙමෙයි. මොකද්ද? මෙන්න මේ අවස්ථාවේ අනුක්‍රමණයේ බිඳුවක් නිසා. අන්න එහෙනම් ප්‍රවේගයේ බිඳුවෙන් පටන් ගන්න ධනව වැඩි වෙනවා. අන්න පුතේ මෙන්න මේ විස්ථාපන කාල ප්‍රස්ථාරවල දාල ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඉන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ අවස්ථාව. හරි. කාලය තප්පර මේක ප්‍රවේගය මිශ්‍රින එක. එතකොට ඒ අවස්ථාවන් ගත්තාම පස්සේ අනුක්‍රමණයේ ධන මේ ධන අගයක්. හැබැයි අනුක්‍රමණයේ ධන මොකද වෙන්නේ අඩු වෙලා බිඳු වෙලා. එහෙනම් අනුක්‍රමණයේ ධන අගයක් වෙලා අඩු වෙලා බිඳු වෙලා අන්න පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඉන්නේ ඔහොමයි. පැහැදිලි? හරි. එතනින් එහාට අනිත් අවස්ථාව අපි ගත්තොත් එහෙම මේ විදිහට කාලය තප්පර වලින් අපි ගන්නවා ප්‍රවේගය මිශ්‍රින එකින්. ඉතින් එහෙනම් බලන්න අනුක්‍රමණයේ ආරම්භයේදී බිඳුවයි. ඇයි? x අක්ෂය සමාන්තරයි. අනුක්‍රමණයේ ඍණව එන්නේ මොකක් වෙනවද? වැඩි වෙනවා. අනුක්‍රමණයේ ආරම්භයේදී බිඳුවයි ඍණව වැඩි වෙනවා. අන්න පුතේ ප්‍රවේගය බිඳු වෙලා ඍණව වැඩි වෙන අවස්ථාව. හරි. ඊළඟ අවස්ථාව මේ අවස්ථාවට අපි යමු. මේ අවස්ථාව පොඩ්ඩක් අපි යන්නොත් යහන් කරලා මේ විදිහට s ප්‍රවේගය මිශ්‍රින එකතර මේ බලන්න ආරම්භය අනුක්‍රමණීය ඍණ මේ ඍණ හැබැයි අනුක්‍රමණීය ඍණව මක්ක වෙලාද අඩු වෙලා එහෙනම් අනුක්‍රමණය ආරම්භයේදී ඍණ ප්‍රවේගය ඍණ ප්‍රවේගය ඍණව අඩු වෙලා කී දක්වා ඇවිල්ලාද බිඳුව දක්වා ඇවිල්ලා අන්න එහෙනම් පුතාලට පැහැදිලි වෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාරවල ඒකාකාර විස්ථාපන වෙනස් වෙන්නේ නැති අවස්ථාවන් මූලික ආකාර හතරක් අපි කතා කරා අන්නේ ආකාර හතරට ප්‍රවේග කාල ප්‍රස්ථාර අන්නේ විදිහ මේවා අනිවාර්යයෙන්ම කටපාඩමින් නෙමෙයි අවබෝධයෙන් මතක තියා ගන්න ඕනේ මෙතන තියෙන ප්‍රස්ථාර කීයක්ද 8ක් හරි අන්න එහෙනම් විස්ථාපන ඒකාකාර වෙනස් නොවන අවස්ථා තමයි මේ හරි මම හිතන්නේ ඔයගොල්ලෝ ලිව්වා විස්ථාපන ඒකාකාර වෙනස් නොවන අවස්ථා කියලා ඊට යටින් ලස්සනට පාට පෙන් පාවිච්චි කරලා මේකට යටින් මේක මේකට යටින් මේක මේකට යටින් මේක මේකට යටින් මේක දීලා තියෙන ස්පේස් එක මැනේජ් කරගෙන ලස්සනට මේක සටහන් කරගන්න හරි දැන් ළමයිකට හිතෙන්න පුළුවන් හාවෝ හරි අමාරුයි ප්‍රශ්න 8ක් තියෙනවා මතක තියාගන්න කොහොමද මේක කරන්නේ කියලා. මම තවත් පොඩ්ඩක් ලේසිකල් එක කියලා දෙන්නම්. ඉහත ඇඳපු ප්‍රශ්න 8 මම ප්‍රශ්න 4කට උනනේ කරනවා.
බලන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට හරි එතකොට විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙන ප්‍රස්ථාර දෙකක් මම හඳුන්වා දෙනවා හරි කියන්නේ මේ ඒකාකාර නොවන අවස්ථා රයිට් කාලය තත්පර වලින් විස්ථාපනය මීටර් වලින් විස්ථාපනය මීටර් කාලය තත්පර එතකොට මෙන්න මේ මූලික ආකාර දෙක පුතාලට ඉස්සලා ඇඳපු ඔක්කොම මෙන්න මේකට අඩංගු මේ ඒකාකාරය මේ ඒකාකාරය හරි ඔය ආකාර දෙකම තිබුණා නේ මේකෙ කැලලයි මේ කැලලයි මේ කොටසයි තිබුණා එතකොට ඊට අනුරූපව අපි ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳිමු මේකට අනුරූපව කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන හැටි අපිට අඳින්න ඕනේ හරි මේ විදිහට කාලයත් එක්ක මොකද්ද ප්‍රවේගය දැන් මේකේ මහා දෙයක් නැහැ මෙන්න මේ මැදින් රේඛාව දැන් මේ අවස්ථාවේ අනුක්‍රමණය දන මේ අවස්ථාවේ අනුක්‍රමණය බිඳුවයි මේ අවස්ථාවේ අනුක්‍රමණය ඍණ එහෙනම් අනුක්‍රමණය මගින් විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් නිරූපණය වෙන්නේ ප්‍රවේගයනේ. එහෙනම් ප්‍රවේගයේ ධන වුණා, බිඳු වුණා, ඍණ වුණා. එහෙනම් මෙන්න ප්‍රවේගයේ ධන වෙලා, අඩු වෙලා බිඳු වෙලා ඍණ වුණා. අනේ එහෙනම් මෙන්න මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයට අදාළ ප්‍රවේග ප්‍රස්ථාරේ මේකයි. හරි. ඊළඟට මේ අවස්ථාවට අදාළව බලන්න අනුක්‍රමණය මුල් අවස්ථාවේ ඍණ, ඊළඟට අනුක්‍රමණය බිඳුවයි, ඊළඟට අනුක්‍රමණය මොනවද? ධන එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුතාලට අනුක්‍රමණය වෙනස් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න අපි ඉර ඉස්සල්ලා කතා කරපු ප්‍රස්තාරාට දැන් හතරකට උනනේ කරා. ඒතර ඔබ මෙන්න මේ කාරණා ටික මතක තියාගත්තා නම් ඇති. මතක තියාගන්න ඕනෙත් නේ අනුක්‍රමණය මගින් ලැබෙන ප්‍රවේගය කියලා මතක තියාගන්නකෝ. ඊට පස්සේ මෙන්න මේ ආකාර දෙක නෑබිලියක් අරගෙන මුණින් අතර නවල නැත්නම් මේ පැත්තට කට ඇතුළු පැත්තට ඉන්නවල කට එළියට ඉන්න නවල තියෙනවා. ඒ අවස්ථා දෙක තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒ අවස්ථා දෙකේ අනුක්‍රමණය දිහා බැලුවා. අනුක්‍රමණය ධන බිඳුවයි ඍණ. එහෙනම් මෙහෙම අනුක්‍රමණය ඍණ බිඳුවයි ධන. එහෙනම් මෙහෙම. හරි. ලියන්නේ මෙහෙම. ඉහත සඳහන් කළ විස්ථාපන කාල ප්‍රස්ථාර වලට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාර පිළිබඳ ප්‍රස්ථාර ඉතා පහසුවෙන් මතක තබා ගැනීම සඳහා පහත සටහන භාවිතා කළ හැක හරි ලස්සන්ට මෙටි කැඳ ගන්න දැන් පහත අභ්‍යාසයක් දීලා තියෙනවා දේ ඇති විස්ථාපන කාල ප්‍රස්ථාර සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාර නිර්මාණය කරන්න කියලා. පුතාල මේක තනියෙන් කරන්න ඕනේ. හරිද? දැන් ඕනනම් වීඩියෝ එකට මත්තර තනියෙන් කරන්න. හරි. දැන් කරලා ඉවරලා තමයි මේකට යන්න ඕනේ. මම පැහැදිලි කරන්න. එතකොට මෙන්න මේ විදිහට කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන ආකාර තමයි අපිට අඳින්නේ කියලා. ඇත්තට මේ අභ්‍යාස කිරීම ඉතාම වැදගත් වෙනවා පුතාලට. මොකද මේ භෞතික විද්‍යාව වගේ විෂයක අභ්‍යාස කිරීම තුලින්ම තමයි පුතාලට මේ දේවල් අවබෝධ කරගන්න වෙන්නේ. දැන් අනිත් හැම විෂයකම එහෙම තමයි. නමුත් මේවා වැඩි වැඩියෙන් අභ්‍යාස කරන්න ඕනේ. ඒතර බලන්න මේ පළවෙනි අවස්ථාව. පුතාලට කිව්වා x දැන් මේ ප්‍රස්ථාරයේ දැන් මුලින්ම තේරුම් ගන්න වක්‍ර ප්‍රස්ථාරයද සරල රේඛී ප්‍රස්ථාරයද තියෙන්නේ කියලා. හරි. දැන් මේ හැම මුල් අවස්ථා තුනේදීම තියෙන සරල රේඛී ප්‍රස්ථාර. එහෙනම් මේකේ අනුක්‍රමණීය ධන මේකේ අනුක්‍රමණීය ඍණ. එහෙනම් මේකේ ප්‍රවේගීය ධන මේකේ ප්‍රවේගීය ඍණ. එතකොට තව කාරණාවක් තමයි මේකේ මේ රේඛාව ගත්තාම එයාගේ අනුක්‍රමණය වැඩි. ඒක නිසා දැන් අපි මේ අවස්ථාවේ ධන ප්‍රවේගයක් ඔහොම. එතන මේකේ අනුක්‍රමණය වැඩි මෙයාට වඩා. එහෙනම් මෙයාගෙන ස්තම්භයේ උස පළවෙනි එක්කිනාට වඩා මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න. හරි. පළවෙනි එක්කිනාට වඩා මෙයා අඩු වෙන්න ඕන. හරි. අන්නේ පදනමින් තමයි මේවා අඳින්න ඕනේ.
ඊළඟට මේ අවස්ථාව ගත්තහම පස්සේ x අක්ෂ දංශාවත් එක්ක හදන සුළු කෝණයක් එහෙනම් දල ප්‍රවේගය මේ අවස්ථාවේ විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙලා නැහැ ප්‍රවේග ස්ථාපනයේ කියද වෙනස් වෙලා නැහැ එතකොට නම් ප්‍රවේගී බිඳුව එහෙනම් මේ අවස්ථාවේ අනුක්‍රමණයේ අඩුයි හැබැයි ඍණා ගියා ඒක නිසා මෙන්න මේ විදිහට අනුක්‍රමණයේ ඍණා ගියා මේ ස්තම්භයට ලා මේ ස්තම්භයේ උස මොකද වෙන්නේ අද පැහැදිලි හරි ඊළඟට මේ අවස්ථාව සලකන්න පුළුවන් මෙන්න මේ විදිහට විස්ථා අනුක්‍රමණයේ ඍණ එහෙනම් ප්‍රවේගය හරිද මේක ස්තම්භකින පැහැදිලි අදහසක් කියන්න බෑ මේ දින තින විදිහට නමුත් දල වශයෙන් අපිට අනුක්‍රමණයේ ඍණ අනුක්‍රමණයේ ධන එහෙනම් ඔන්න ඔය වගේ හැඩයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එහෙනම් මෙන්න මේ විස්ථාපන කාල ප්‍රස්ථාර ඔගොල්ලෝ ඇඳපු එක හරියද කියලා බලන්න වැරදි නම් අඩුපාඩු සකස් කරගන්න හරි ඊළඟට බලමු ඊළඟ ආකාර ටික පළවෙනි ආකාරය මේ බලන්න අනුක්‍රමණයේ බිඳුවෙන් පටන් ගන්න ධනම වැඩි වෙලා එහෙනම් ප්‍රවේගය මොකද වෙන්නේ ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙලා ඊට පස්සේ බලන්න ඒ මේක නියත අනුක්‍රමණය එහෙනම් ඒ ප්‍රවේගයෙන් දිගටම ගිහිල්ලා ඊළඟට මේ අවස්ථාවේ ප්‍රවේගය වෙනස් වෙලා විස්ථාපනයේ බිඳුව මේ විස්ථාපනයේ වෙනස් වෙන්නේ නැහැ එහෙනම් ප්‍රවේගය බිඳුවයි පස්සේ ඊට පස්සේ එකපාරට ප්‍රවේගය අනුක්‍රමණයේ ඍණව මොකද වෙන්නේ වැඩි වෙනවා එහෙනම් ප්‍රවේගයත් ඍණව වැඩි මේ අවස්ථාව ගත්තහම පස්සේ බලන්න මේක ඉතාම වැදගත් අනුක්‍රමණයේ බිඳුවෙන් පටන් අරන් ධනම වැඩි වෙනවා එහෙනම් මේ විදිහට ආපහු පාරක් අනුක්‍රමණය මොකද වෙලා තියෙන්නේ යම් මේ මෙන්න මේ අගේක තිබිලා මොකක් ධනාගේ තිබිලා ආපහු ධනම මොකද දෙන අඩු වෙලා බිඳුව බවට පත් වෙලා මේ අනුක්‍රමණයේ ධනම අඩු වෙලා බිඳුව බවට පත් වෙනවා එහෙනම් ඔන්න විදිහට පුතාලට ඇඳ ගන්න පුළුවන්. එතන මූලික ප්‍රස්ථාර මම කීපයක් අපි දීලා තිනු උදාහරණ විදිහට. මේට අමතරව මේ ප්‍රස්ථාර 6ට අමතරව තවත් ගොඩාක් ප්‍රස්ථාර අපිට මේ භාග ප්‍රශ්න කරද්දී හම්බ වෙනවා. ඒ නිසා ඔයගලන්ට පුළුවන් මේ ප්‍රස්ථාරේ තඩපාඩු තියෙනවා නම් සකස් කරගැනීම සිද්ධ කරන්න දැන් අවස්ථාව තියෙනවා. දැන් අපි විස්ථාපන කාල ප්‍රස්ථාර සම්බන්ධ මූලික අදහසක් ගත්තා. එතනදී ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන තියම් අදහසක් ගත්තා. ඊට පස්සේ තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. සලකන ලද වස්තුවක ප්‍රවේගයේ කාලයත් සමග වෙනස් වෙන ආකාරය දක්වන ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාර ලෙස හඳුන්වන ලබයි. මේ දාශික රාශියක් වන බැවින් ප්‍රස්ථාරයේ ධන සහ ඍණ අක්ෂ දෙකම අඳින්න පුළුවන්. හරි. දැන් එතකොට මෙතනදීත් අර කාරණා ගැන අපිට සාකච්ඡා කරන්න වෙනවා. හරි. දැන් පුතාලට මෙන්න මේ කාරණාව අපි බලමු. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාර. අපි ඒකට කියනවා VT graph. VT ප්‍රස්ථාර. හරි. VT ප්‍රස්ථාර. අනේ එතකොට දැන් මෙතනදී අපි බලුවොත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් මූලික වශයෙන් නිකන් අරගෙන බලමුකෝ. හරි. කාලය සහ ප්‍රවේගය. හරි. ප්‍රවේගය ගන්න. ප්‍රවේගය V ms කියන එක කාලය T තප්පරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය ගැන පොඩි අදහසක් ගන්න යන්න. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මොකද්ද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. එහෙනම් මෙන්න මේ දුර ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඩෙල්ටා y කියලා කිව්වේ මොකද්ද? ඩෙල්ටා v නේ. මේක ඩෙල්ටා x කියුවේ ඩෙල්ටා t. එහෙනම් මේ කෝණය තීටා. එහෙනම් අන්න tan theta සමානයි delta v බෙදීම delta t අනුක්‍රමණය. එහෙනම් delta v කියලා කියන්නේ මොකක්ද? ms ඍණ 1 නැත්නම් මෙහෙම ලියමුකෝ ප්‍රවේගයේ වෙනස් වීමේ සීඝ්‍රතාවය. ඒකට අපි කියනවා ත්වරණය කියලා නේද? එහෙනම් a අන්න tan theta නැත්නම් අනුක්‍රමණය මගින් ලබා දෙන්නේ මොකක්ද? ත්වරණය. පැහැදිලිද? දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් මොකද ලබා දෙන්නේ? ත්වරණය. හරි. තවත් වැදගත් කාරණාවක් තියෙනවා. අපි ඒකත් මෙතනදී සාකච්ඡා කරනවා.
මෙන්න මේ ආකාරයට හරි කාලය තප්පර ප්‍රවේග දැන් උදාහරණයක් මෙන්න මේ වගේ අවස්ථාරයක් ගමුකෝ හරි මේ වගේ අවස්ථාවක් ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙන අවස්ථාවක් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය අපි බලමු වර්ගඵලයේ ගත්තොත් එහෙම වර්ගඵලයේ මාන අපි ගත්තොත් එහෙම වර්ගඵලය එතකොට කියන්නේ මොකද්ද ප්‍රවේගයේ වැඩි කිරීම කාලය ප්‍රවේගයේ ඒකක ms ශ්‍රේණි ඒක කාලය තප්පර s මේකට කැපිලා ගිහිල්ලා අන්න එනවා මීටර් කියලා එහෙනම් අන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනු මේ වර්ගඵලයේ මගින් නිරූපණය වෙන්නේ මොකක්ද පුතේ අපිට පැහැදිලි වෙනවා විස්ථාපනය පැහැදිලිද වර්ගඵලයේ මගින් නිරූපණය වෙන්නේ විස්ථාපනය තවදුරටත් ඕනනම් අදහසක් දෙන්න පුළුවන් මෙහෙම මොකක්ද කාලය t ප්‍රවේගය v දැන් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපි ගත්තොත් හරි එතකොට මේක මේ විස්ථාපනය මොන විස්ථාපනයක්ද ධන විස්ථාපනය ඊළඟට මේ විස්ථාපනය මොකක්ද අපි කියනවා ඍණ විස්ථාපනය මොකක්ද ධන විස්ථාපනයයි ඍණ විස්ථාපනයයි පැහැදිලිද හරි අන්න එහෙනම් දැන් පුතාලට අවස්ථාව තියෙනවා ලස්සනට මෙහෙම මේ ටික මුලින්ම ලියාගන්න අපි ඊට පස්සේ විස්තරයක් මේ සම්බන්ධව දෙන්න හරි ලස්සනට මේ ටික ලියාගන්න දැන් මේ සම්බන්ධ පොඩි සටහනක් දාගමු ලියන්න මෙහෙම යනුව ප්‍රවේග කාල ප්‍රස්ථාරයක යනුව ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණීය මගින් ත්වරණය ලබාගත හැකි බව පැහැදිලි වේ තරණිය ලබාගත හැකි බව පැහැදිලි වේ. එමෙන්ම විස්ථාපන කාල ප්‍රස්ථාර එමෙන්ම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ එමෙන්ම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින් ත්වරණය වර්ගඵලය මගින් විස්ථාපනය නිරූපණය වන බව පෙනේ. විස්ථාපනය නිරූපණය වන බව පෙනේ. එහිදී කාලක්ෂයට ඉහළින් නැති විස්ථාපන ධන ලෙසද කාලක්ෂයට පහළින් නැති විස්ථාපන ඍණ ලෙසද සැලකිය හැකිය. හරි. කාලක්ෂයට ඉහළින් නැති විස්ථාපන ධනද පහළින් නැති විස්ථාපන ඍණ ලෙසද සැලකිය හැකිය. හරි. දැන් ඔයාලට පුළුවන් අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධව සකස් කරගන්න. හරි. එතකොට දැන් මම මූලික කාරණා කිහිපයක් සාකච්ඡා කරා විස්ථාපන කාල මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය සම්බන්ධව. දැන් අපි තවත් එතනින් එහාට සාකච්ඡා කරගෙන යමු මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් අපි කිව්ව ත්වරණය ලබා ගන්න පුළුවන් කියලා නේ. හරි. එහෙනම් මෙන්න මෙහෙම. හරි. මෙතනදිත් මම මූලික ප්‍රවේග කාල ප්‍රස්ථාර තුනක් පුතාලට ඇඳලා දක්වනවා. හරි. කාලය මේ විදිහට ප්‍රවේග ප්‍රස්ථාර තුනක්. ඔයාලට එන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාර තුනක්. එතන හැමතිස්සෙම මෙන්න මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වල වක්‍ර ප්‍රස්ථාර එන්නේ බෑ. ඒක ඕගොල්ලෝ මට්ටම බට නෑ. කියන්නේ ත්වරණයත් එන්නේ වෙනස් වෙන ඒවා උසස් පෙළ මට්ටමේදී අපි සාකච්ඡා කරන්නේ නෑ. හරි. ඒ කියන්නේ එන්න පුළුවන් සීමාව තමයි මෙන්න මේවා. හරි. මොනවද සීමාව ගත්තත් එහෙම ප්‍රවේගයේ ඒකාකාරව වැඩි වෙන ඒවා, ප්‍රවේගයේ නියත ඒවා, ප්‍රවේගයේ ඒකාකාරව අඩු වෙන ඒවා. මොනවා තමයි ආකාර ටික. ඒතර එහෙම ආකාර ගත්තහම පස්සේ
මෙන්න මේ විදිහට කාලයත් එක්ක ත්වරණය ms ඍණ 2 මේ අවස්ථාවේ ඒකාකාර ප්‍රවේගය වැඩි වෙනවා එහෙනම් ඒකාකාර ධන ත්වරණය ධන ත්වරණය ඊළඟට මේ වගේ අවස්ථාවක් ගත්තහම පස්සේ විතර පේනවා ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ හරි a ms ඍණ 2 එහෙනම් ත්වරණය කියන එක කියන බිඳුවයි ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැයි කියලා කියන්නේ ත්වරණය කීයක් වෙනවද බිඳුවයි ඊළඟට මෙතනදී අපිට පේනවා ප්‍රවේගයේ කාලයත් සමග මොකද වෙන්නේ අඩු වෙනවා හරි මෙන්න මේ විදිහට කාලය සහ ත්වරණය ගත්තහම ඒ කියන්නේ මේ ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ මොකක්ද වෙන්නේ ඍණ වෙනවා එහෙනම් ඔන්න ඍණ විදිහට ගන්න පුළුවන් පැහැදිලිද ඊළඟ ඔය ආකාර තුන තමයි අපිට ප්‍රවේගයේ විනාශ වීම විදිහට ගන්න පුළුවන් ප්‍රවේගය සම්බන්ධ වක්‍රපස්තාර ප්‍රවේගය එන්න වක්‍ර වැඩි වෙන ඒවා නෑ ඔයාලගේ මට්ටමේදී ඒ කියන්නේ ත්වරණයක් දැන් අපි කිව්වා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ත්වරණය ලැබෙනවා. ඒතර ඔයගොල්ලන්ට තියෙන නියත ත්වරණයේ චලිතන වස්තුන් ගැන විතරයි. නියත ත්වරණය, නියත මන්දනය, ත්වරණයේ බිඳු. ඔය අවස්ථා තුන විතරයි තියෙන්නේ. ඒ හැර ත්වරණයත් එන්නේ විනාශ වෙන චලිත සම්බන්ධව අපි උසස් පෙළ මට්ටමේ සාකච්ඡා කරන්නේ නැහැ. අනේ එහෙනම් ප්‍රවේග අනුක්‍රමණය සම්බන්ධ කරන්න පුළුවන් මූලික කාරණා ත්වරණයේ බව පැහැදිලි. ලියන්න මෙහෙම පහලින්. එයනුව ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ක්‍රමණේ මූලික අවස්ථා අනුක්‍රමණේ මූලික අවස්ථා තුනක් පහත පරිදි අනුක්‍රමණේ මූලික අවස්ථා තුනක් පහත පරිදි තේරුම් ගැනීමට හැකියාවක් ඇත තේරුම් ගැනීමට හැකියාවක් ඇත හරි කියලා ලස්සනට මේක අඳින්න පුතේ මම පොඩි විස්තරයක් දෙන්න අපි ප්‍රවේග කාල ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාර ත්වරණ කාල ප්‍රස්ථාර සම්බන්ධව සාකච්ඡා කරා. එතකොට මේ ගණන් හදන්න ගියහම තවත් වැදගත් වෙන කරුණු ටිකක් තමයි අපි කියලා දෙන්න යන්නේ. එතන මේ හරි ප්‍රවේග කාල ප්‍රස්ථාර කියන කාරණාවට පස්සේ ස්පේස් එකක් තියෙනවා. එතන ලියන්න මෙහෙම ලියන්න ගැටළු විසඳීමේදී වැදගත් වෙන කෙටි ක්‍රම ගැටළු විසඳීමේදී වැදගත් වෙන කෙටි ක්‍රම කියලා ලියන්න මෙහෙම දැන් යන පළවෙනි එක නිශ්චලතාවයෙන් ආරම්භ වී ඒකාකාර ත්වරණයෙන් ගමන් කරන වස්තුවක වස්තුවක් එක එක් තත්පරයන් තුලදී සිදු කරන විස්ථාපන අතර අනුපාතය හරි මේක ඉතාම හොඳට බලාගෙන මේක ඉතාම වැදගත් කාරණාවක්. හරි. ගණන් හදන්න ගියාම මේක ඉතාම වැදගත් වෙනවා. අපි හිතමු යම් වස්තුවක් A කියන ලක්ෂයෙන් නිශ්චලතාවයෙන් පටන් ගත්තා. U සමානයි බිඳුවයි A කියන ත්වරණයකින් තමයි යා චලිත වෙන්නේ. මේ ශ්‍රේණි දෙක. මේ T සමානයි බිඳුව කියන අවස්ථාව T සමානයි තත්පර 1 වෙනකොට ඒ කියන්නේ පළවෙනි තත්පරයේදී එයා S1 කියන විස්ථාපනයක් සිද්ධ කරනවා. කොච්චර විස්ථාපනයක්ද S1. ඊළඟට T සමානයි තප්පර 2 වෙද්දී තප්පර 2කදී එයා S2 කියන විස්ථාපනයක් යනවා. දෙවන තප්පරයේදී T සමානයි තප්පර 3ේදී S3 කියන විස්ථාපනයක් යනවා. එතන අපි හොයන්න යන්නේ මේ S1 ට S2 ට S3 දක්වන අනුපාතය මොකක්ද කියලා. හරි එක එක් තප්පරයන් තුරදී සිදු කරන විස්ථාපන අතර අනුපාතයක් තමයි අපි හොයන්න යන්නේ. හරි. එතකොට හරි. දැන් අපි බලමු S1 හොයන්නේ කොහොමද කියලා. මම මේක නම් කරගන්නෝ A B C D කියලා. හරි. අවස්ථා කීපයක්. එහෙනම් මම A සිට B දක්වා සමීකරණයක් දානවා මේ දිශාවට. මොකක්ද දාන සමීකරණේ? S = UT ධන භාගයක් AT වර්ගය. එතකොට මේ අවස්ථාවේ විස්ථාපනයේ S1 ආරම්භක ප්‍රවේගي බිඳුවයි භාගය වැඩි කිරීම A වැඩි කිරීම එකේ වාදී. අනහෙනම් S1 කියන එකේනා සමානයි A බෙදීම 2 කියන එක. ඊළඟට මට S2 හොයන්න ඕනේ. එහෙනම් මම B නම් සීට දාන්නේ. මම පොඩි කපටි වැඩක් කරනවා. මම දානවා A නම් සීට. මොකද එහෙම දැම්මහම ආරම්භක ප්‍රවේගي බිඳුවයි කියලා ගන්න පුළුවන්. ඒක නිසා A නම් සීට දානවා. එතකොට අන්න දාන්නේ S = UT ධන / AT² කියන සමීකරණය. අන්න එතකොට
මුළු විස්ථාපනයේ S1 දන S2 S1 දන S2 ආරම්භක ප්‍රවේග බිඳුවයි භාගයයි කර a වැඩි කිරීම දැන් තප්පර 2 2 වර්ගය t සමානයි බිඳුව ඉඳන් t සමානයි තප්පර 2 දක්වා තමයි අපි සමීකරණය දැම්මේ එහෙනම් එතන මෙතනදී 1 2ක් කැපිලා කියලා 2i a සමානයි S1 කිව්වේ a බෙදීම 2යි S2 මේක මෙහෙන් අඩු වෙනවා S2 සමානයි 3යි a බෙදීම 2යි ඔන්න එහෙම වෙනවා ඊළඟට ඒ ආකාරයටම මට S3 හොයන්න පුළුවන් S3 හොයන්න මොකද කරන්නේ a ඉඳගෙන d දක්වා දානවා S සමානයි u t ධන භාගයක් at වර්ගය අනිත් එතකොට S1 ධන S2 ධන S3 සමානයි u බිඳුවයි භාග වැඩි කිරීම a වැඩි කිරීම 3 වර්ගය 9යි දැන් S1 ධන S2 කියලා කියන්නේ 2i a කියලා වනේ එහෙනම් ඒකට 2i a කියලා දාන්න 2i a ධන S3 සමානයි 3 වර්ගයේ 9යි 9යි a බෙදීම 2යි 9යි බෙදීම 2 මේක මෙහෙන් අඩු වුනහම S3 සමානයි 2 + 1 4යි 9න් 4ක් ගියහම 5යි a බෙදීම 2යි දැන් ඔන්න බලන්න a බෙදීම 2යි 3යි a බෙදීම 2යි 5යි a බෙදීම 2යි එතන a බෙදීම 2 අමතක කරොත් එහෙම S1. S2. S3 1ට 3ට 5යි අන්න එහෙනම් වැදගත් කතන්දරයක් එනවා නිශ්චලතාවයෙන් චලිත ආරම්භ කරන වස්තුවක් ඒකාකාර ත්වරණයෙන් චලිත වෙනවා නම් එයා එක එක් තප්පරයන් තුළදී සිදු කරන විස්ථාපන අතර අනුපාතය 1ට 3ට 5යි පැහැදිලිද හරි ලියන්න මෙහෙම මාතෘකාව ලියවනේ හරි ලස්සන මේ ටික ලියා ගන්න එතකොට මේ අපි ඔප්පු කරේ චලිත සමීකරණ පාවිච්චි කරලා ඊට පස්සේ අපිට ඔප්පු කරන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්තාර පාවිච්චි කරලා මේක ඔප්පු කරන්න පුළුවන් බලමු අපි කොහොමද කියලා ඉස්සලා පුතාලා මේක ලියා ගන්න හරි ඊළඟට බලමු මොකද්ද කියලා. ඊළඟට තේනවා මෙහෙම මොකද්ද? ඔව්. ඊළඟට අපි කරන්න යන්නේ විස්ථාපන මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් කොහොමද මේක පෙන්වන්නේ කියලා. හරි. ඒතර පල්ලෙහැන් ලියන්න මෙහෙම. එහෙත සංසිද්ධිය, එහෙත සංසිද්ධිය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන්ද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන්ද පහත පරිදි පෙන්විය හැක. පහත පරිදි පෙන්විය හැක. දැන් බලන්න. ඒතර ඔන්න හරි මේ ඉතාලම වැදගත් කරන පුතාලට ගණන් හදන්න ගියාම ගොඩාක් ප්‍රයෝජනවත් වෙන ක්‍රම කාලය තප්පර මෙන්න මේ විදිහට නිශ්චලතාවයෙන් පටන් ගන්න ඒකාකාර ත්වරණයෙන් තමයි චලිත වෙන්නේ මේ තියෙන්නේ පළවෙනි තප්පරය මේ තියෙන්නේ දෙවෙනි තප්පරය මේ තියෙන්නේ තුන්වෙනි තප්පරය දැන් පළවෙනි තප්පරයේදී ගමන් කරන දුර මේකනේ ඒ ත්වරණයෙන් යනවා නම් මෙන්න මේක දෙවෙනි තප්පරයේදී ගමන් කරන දුර මිලිමීටර පීසිය මම ඒකට මෙහෙම කරනවා මෙන්න මෙහෙම ඉරක් ගහලා මේ විදිහට මෙන්න මේ රේඛාවන් සමාන්තර රේඛාවක් අදිනවා බලන්න එතකොට මෙන්න මේ ත්‍රිකෝණය වගේ ත්‍රිකෝණ තුනක් මෙන්න මේ ත්‍රපීසියම තුල තියෙනවනේ හරි එහෙනම් පළවෙනි තප්පරයේදී ගමන් කරන එක ත්‍රිකෝණයයි මේ දෙවෙනි තප්පරයේදී ත්‍රිකෝණ තුනක් ගමන් කරනවා හරි ඊළඟට අපි බලමු තුන්වෙනි තප්පරයේදී මේ බලන්න මෙහෙම ඉඳලා අන්න එතන 1යි 2යි 3යි 4යි 5යි අනේ එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය මගින් ලබා ගන්න පුළුවන් මොකද්ද? වස්තුවක් සිදු කළ විස්ථාපණය. එතකොට බලන්න පළවෙනි තප්පරයේදී යන මේ පළවෙනි තප්පරයේදී සිදු කළ විස්ථාපණය. මේ දෙවෙනි තප්පරයේදී මේ තුන්වෙනි තප්පරයේදී. එහෙනම් මේක නියත අනුක්‍රමණයක් තියෙන්නේ. අනේ යනුව පැහැදිලි වෙනවා ඒකාකාර ත්වරණයෙන් චලිතන වස්තුවක් නිශ්චලතාවයෙන් ආරම්භ වෙලා. එක එක් තප්පරයන් තුලදී සිදු කරන විස්ථාපන අතර අනුපාතය කියද 1ට 3ට 5යි. තේරුණාද? අනේ ඒක තමයි පුතාලා තේරුම් ගත යුතු වන්නේ. හරි. ලියන්න මෙහෙම යන මේක අඳිනකොට මුලින් මං කියන්නේ මේක අඳින ලියන්න මෙහෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයේ මගින්
වර්ගඵලය මගින් ප්‍රවේකල් ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින් ප්‍රවේකල් ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින් විස්ථාපනය ලබාගත හැක විස්ථාපනය ලබාගත හැක යනුව යනුව පළමු තප්පරයේදී සිදු කළ විස්ථාපනයෙන් තුන් ගුණයක විස්ථාපනය දෙවන තප්පරයේදී සිදුන බවත් තුන්වන තප්පරයේදී එමෙන් පස් ගුණයක් සිදුන බවත් රුපිය 90 රුපිය 90 පැහැදිලි වේ රුපිය 90 පැහැදිලි වේ හරි ඊට පස්සේ පුතේ මාතෘකාවක් ලියන්න පොඩි මාතෘකාවක් ලියන්න නිශ්චලතාවයෙන් ආරම්භ වී නිශ්චලතාවයෙන් ආරම්භ වී ඒකාකාර ත්වරණයෙන් චලිත වෙන වස්තුවක නිශ්චලතාවයෙන් ආරම්භ වී ඒකාකාර ත්වරණයෙන් චලිත වෙන වස්තුවක ඕනෑම මොහොතකදී ප්‍රවේගය ලබා ගැනීම ඕනෑම මොහොතකදී ප්‍රවේගය ලබා ගැනීම දැන් මේ බලන්න දැන් මෙන්න මේ ආකාරයට ප්‍රවේගය මිශ්‍රින එක කාලය තප්පර ඔන්න නිශ්චලතාවයෙන් ආරම්භ වෙලා ඒකාකාර ත්වරණයෙන් යනවා නිශ්චලතාවයෙන් ආරම්භ වෙලා මොකද වෙන්නේ ඒකාකාර ත්වරණයෙන් යනවා එතකොට පළවෙනි තප්පරයේදී දැන් අපිට ඕනේ මේ ඕන මොහොතක ප්‍රවේගය අපි දුමු ඒ ත්වරණයකින් තමයි මෙයා යන්නේ තප්පර 1කට පස්සේ තප්පර 1ක් පස්සේ ප්‍රවේගය මොකක්ද දාන සමීකරණය v සමානයි u ධන at එතකොට නිශ්චලතාවයෙන් පටන් ගත්ත u බිංදුව එහෙනම් v සමානයි a වැඩි කිරීම t තප්පර 1කට නම් v සමානයි මොකද a වැඩි කිරීම 1 තප්පර 2කට නම් a වැඩි කිරීම 2 තප්පර 3කට නම් a වැඩි කිරීම 3 එහෙනම් අන්න තප්පර 1කට පස්සේ මොකද අපිට කියන්න පුළුවන් a වැඩි කිරීම 1 a තප්පර 2කට පස්සේ ප්‍රවේගය a වැඩි කිරීම 2 2යි තප්පර 3කට පස්සේ නම් 3යි එහෙනම් තප්පර n වලට පස්සේ නම් n වැඩි කිරීම a එහෙනම් සමීකරණ ලියලා ඉන්න ඕනේ. ඒත් ඔය අපි කතා කරේ මේ විදිහට. ඒත් එක්කම මොකක් හරි දැන් අපි හිතමු දෙවන තප්පරෙදී ගමන් කර තුන්වන තප්පරෙදී ගමන් කර දුර කියලා අපි අහනවා. විස්ථාපන. ඒතර 3යි 2යි අතර සිදු කළ විස්ථාපනය තමයි අපි තුන්වන තප්පරයේ සිදු කළ විස්ථාපනය කියලා කියන්නේ. ඒතර ඕනනම් මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලයේ සඳහාත් පුතාලට අගයක් ගන්න ඕනවා. ඒත් එක්කම ඊට සමගාමීව අනිත් එක්කෙනත් මම ලියන්න. ඒතර අපි මේ කතා කරේ නිශ්චලතාවයෙන් පටන් ගත්ත එක්කෙනි. එහෙම නැතු යම් කිසි ප්‍රවේගයක් සහිතව පටන් ගත්තොත් මොකද වෙන්නේ කියලා බලමු. එහෙනම් මෙන්න මේ විදිහට. හරි. ඒතර v ms ඍණ එක මේක කාලය තප්පර. යම් කිසි ප්‍රවේගයකින් පටන් ගන්න. අන්න එතකොට ඒත් බය වෙන දෙයක් නෑ. එහෙනම් අමතර වෙන්නේ ආරම්භක ප්‍රවේගය එකතුනේ u ධන a. දැන් මේකේ ආරම්භක ප්‍රවේගය u. තප්පර 1කට පස්සේ මොකද්ද? u ධන a. තප්පර 2කට පස්සේ මොකද්ද? u ධන 2යි. තප්පර 3කට පස්සේ මොකද්ද? u ධන මොකද්ද? 3යි. අන්න එහෙනම් අපිට පැහැදිලි වෙනවා නිශ්චලතාවයෙන් පටන් ගත්තොත් අදාළ කාලය ත්වරණයෙන් වැඩි කරාම ඕනම අවස්ථාවක ප්‍රවේගය ගන්න පුළුවන්. නිශ්චලතාවෙන් ආරම්භ වෙන්නේ මොකක් හරි ප්‍රවේගයෙන් පටන් ගත්තාම එහෙනම් ඒ ප්‍රවේගයට එකතු කරනවා අදාළ කාලය වැඩි කිරීම මොකද ත්වරණය. එහෙනම් මෙතනදී තුන්වන තප්පරයේදී විස්ථාපනය කිව්වොත් මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය ගන්න පුළුවන්. පැහැදිලිද? අන්න එහෙනම් ඒකත් ඉතාම වැදගත් කාරණාවක් වේවි ඔබට ගණන් හදන්න ගියා. හරි. එහෙනම් දිලා තියෙන ස්පේස් එකේ ලස්සන මේ ටික ලියාගෙන පුතාලට පුළුවන් ඊට පස්සේ සරල රේඛීය සල්ජය සම්බන්ධ පුහුණු ගැටළු වගේක් තියෙනවා පුතාලා ඒ ගැටළු ටික කරන්න ඊට පස්සේ තනියෙන් අපි සාකච්ඡාව කරනවා ඊට පස්සේ පුතාලට ඒ සාකච්ඡාව අහලා වෙන්න පුළුවන් ඊළඟට MCQ ටිකක් කරන්න. එතකොට ඔන්න සරල රේඛීය සල්ජය සම්බන්ධ මූලික පැහැදිලි කිරීම ටික මෙතනින් ඉවරයි. හරි.